පක්ෂ අර්බුදේ නෙමෙයිනේ දැන් රටේ අර්බුදේ ගැන අපි කල්පනා කරන්න බෑ ගම් වතුර ගලලා මිනිස්සු අසරණ වෙලා හරි දුන්න පොරොන්දු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ මිනිස්සුන්ට කිව්වා ණය ගන්න නැහැ කියලා දැන් ණය ගන්නවා හරි හොරු මංකොල්ලකාරයෝ අල්ලනවා කිව්වා පාස්කු ප්‍රහාරයට වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කිව්වා අන්න ගම්මන්පිල කියනවා ආණ්ඩුව පාස්කු ප්‍රහාරේ ලිපිගොනු සහ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ කියලා අපි කියනවා මේ වර්තමාන රජයට වහම මේ පාස්කු ප්‍රහාරේ හංගන් ඉන්න ලිපිගොනු ටික ඉදිරිපත් කරන්න කොහොමද ඒ ලිපිගොනු ටික ඉදිරිපත් නොකර ඒ අය කටුව පිටිය පල්ලියට ගියේ ඇයි මේ පාස්කු ප්‍රහාරේ වින්දිතයන්ට කොලේ වාණ්ඩ උත්සාහ ගන්න මේ ආණ්ඩුව අපි පැහැදිලිව කියනවා ගියා ආණ්ඩුවක් ගෙදර ගියේ පාස්කු ප්‍රහාරේ වින්දිතයන්ට සාධාරණත්වයේ ඉෂ්ට නොකර රුමේනියාවේ බයික් රයිඩර් ටැක්සි ඩ්‍රයිවර් ඇතුළු අබර්තු රසක් ජනජය විදේශ රැකියා කඩපත මාතර හොරණ මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවටත් එන්න කලින් ගෙදර යන්න ලෑස්ති වෙන්න එපා පැහැදිලිවම පාස්කු ප්‍රහාරයට ලක් වෙච්ච අහිංසක මිනිස්සුන්ට වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න නැතුව කියන එක අපි පැහැදිලිව කියනවා මොකද අපේ ජනතාව අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්නේ ඒ නිසා මේ අනවශ්‍ය ප්‍රශ්න ගැන කතා කරන්න එපා මේ රටේ දැවෙන ප්‍රශ්න තියෙනවා බදු මිල අඩු කරනවා කිව්වා වැට් එක අයින් කරනවා කිව්වා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරනවා කිව්වා ගොවීන්ට දීවරයන්ට සහනාධාර දෙනවා කිව්වා දැන් ගම් වතුරෙන් යට වෙලා ඉන්න මිනිස්සුන්ටවත් මේ ආණ්ඩුව සහනාධාර දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවට සමගියද අසමගියද කියලා වැඩක් නැහැ. මේ ආණ්ඩුව කියපු පොරොන්දු ඉෂ්ට කරන්න. මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන. මේ රට බංකොලොත් වෙලා අරගලයක් ඇවිල්ලා මිනිස්සු පාරට බහැලා උද්ඝෝෂණය කරලා එළවපු ආණ්ඩුව ඊට පස්සේ පස්සෙත් ආණ්ඩුව ඡන්දකින් එළවුවේ මිනිස්සු තුල දැඩි පීඩනයක් තිබ්බා. ඒ පීඩනේ තේරුම් ගන්න බැරනම් මේ වර්තමාන ආණ්ඩුව ඒ ආණ්ඩුවට අත්වෙන ඉරණම අර ආණ්ඩුවට අත්වෙච්ච ඉරණමමයි කියලා අපි මතක් කරනවා. නෑ ඒ වගේ නෑ. ඔබතුමාලගේ පක්ෂයේ අරුද්දයක් තියෙනවනේ. ඇත්තටම ඔබතුමාලගේ පක්ෂයේ නායකත්වයේ විවේචනයට ලක් වෙනවා. එතකොට ඔබතුමාලගේ පක්ෂයේ ඉල්ලන අපේක්ෂකයන්ව අය ඉවත් කරලා සමහර අපේක්ෂකයෝ නාම යෝජනා බාර දීලා නතර වෙලා නායකයෝ මේ ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද මේකේ? මේමයි. දැන් අපේ පක්ෂ විතරක් නෙමෙයි. දැන් පැහැදිලිව ගත්තොත් හැම පක්ෂකම පොහට්ටුව ගත්තත් එක්සත් ජාතික පක්ෂය ගත්තත් මේ ඔක්කොම පක්ෂවල අර්බුද ඇති වෙලා මොකද පරාජයත් එක්ක අපි තේරුම් ගන්න ඕනේ අපි දැවැන්ත පරාජයකට සමස්ත දේශපාලන අධිකාරියම ඉතිහාසයේ නොවු විරු ආකාරයට සිදු වුණා. හරි ඒකත් එක්ක දේශපාලන වශයෙන් අපි කඩාවැටීමට ලක්වීමත් එක්ක අපේ පක්ෂය විතරක් නෙමෙයි සමස්ත දේශපාලන ප්‍රවාහයම යම්කිසි පසුබෑමකට ලක් වුණා. ඉතින් දැන් වයසක උදවිය දේශපාලනයේ අවුරුදු ගණන් ඇමතිකම් කරපු අය ඒ පැත්තෙත් ඇමතිකම් කළා මේ පැත්තෙත් ඇමතිකම් කරපු අය අර එදා උණුත් එකයි මුණුත් එකයි කියපු කණ්ඩායම් අද විශ්‍රාම ගියාට අද දේශපාලනෙන් සමුගත්තට ප්‍රශ්නයක් නැහැ. අපි දැක්කනේ කෙහෙලිය රඹුක් කළත් කියනවා අපි එයා දේශපාලනෙන් తాවකාලික සමුගන්නවා කියලා. දේශපාලනෙන් తాවකාලික නෙමෙයි දේශපාලන දේශපාලනයෙන් සදාකල් සමුගන්න ඕනේ කේලිය රමුක්වැල්ල. ඒ වගේ කණ්ඩායම් දේශපාලනයෙන් සදාකල් විශ්‍රාම ගැනීම සහ සමු ගැනීම මං හිතන්නේ රටට හොඳ දෙයක්. රටේ ජනතාව තරුණයෝ අද ඉල්ලන්නේ තරුණ උගත් බුද්ධිමත් පළපුරුද්දක් තියෙන අලුත් දේශපාලන නායකත්වයක් සහ නායක කණ්ඩායමක්. දේශපාලනයට අවශ්‍ය කරන පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන අලුත් කණ්ඩායම ඒ 225 ගොඩනැගීමේදී තරුණයන් උගතුන් බුද්ධිමතුන් අපිට අවශ්‍යයි. දැන් මේ අපේ රටේ රාජ්‍ය සේවකයන් අවුරුදු 55න් 60න් විශ්‍රාම ගන්නවා නම් දේශපාලන අධිකාරියටත් එවැනි ක්‍රමවේදයක් ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වා දෙනවා කිව්වනේ. ඉතින් දැන් ඒ අයට පුළුවන් මේ පාර්ලිමේන්තුවට ගේන්න අවුරුදු 55න් 65න් විශ්‍රාම යන්න පනතක්. එතකොට අපි ඔක්කොම අත්උස්සනවා සහයෝගය දෙනවා. අපේ අරමුණ තියෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදා මේ පාර්ලිමේන්තු මැතිවරණය 113 දෙනෙක් හදාගන්න. අපි හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ රට පිළිගන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටේ ජනතාවට විශ්වාසය තියාගන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා අපිට ආණ්ඩු බලය තහවුරු කරගන්න පුළුවන් කියලා. එහෙම බැරි වුණොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුවට දැනෙන හැඟෙන ප්‍රබල විපක්ෂයක් අපි ගොඩනගනවා.
ඔබතුමාලගේ මේ ජනතාව තීරණය කරන්න ඕන ඒක ජනතාවගේ අයිතිය ඒක පරමාධිපත්‍යයේ අයිතිය ජනතාව දෙන උත්තරය අපි තේරුම් ගන්න ඕන ජනතාව ඉල්ලන දේ අපි තේරුම් ගන්න ඕන ඉතින් මං හිතන්නේ එතකොට අපිට ජනතාව ප්‍රතික්ෂේප නොකර ජනතාව ඒ අයගේ සහයෝගය ලබා දෙයි. ඉතින් මෙච්චර කම් මේ ජනතාවගේ දේවල් අන්නා කර නැහැ නේ ඔබතුමලගේ පක්ෂ නායකයෝ ඒක නෙවෙයි මෙච්චර ප්‍රශ්නයක් කියලා තියෙනවා. මං හිතන්නේ මතවාදී වශයෙන් අපි පරාජයට ලක් වුණේ. අපි පක්ෂයක්වත් වැඩපිළිවෙලක්වත් නෙමෙයි පරාජයට ලක් වුණේ. අපි පැහැදිලිව පරාජයට ලක් වුණේ මතවාදය මත. ඒ මතවාදය අපිට ගොඩනගන්න පුළුවන්. සමහර වෙලාවට අපි දේශපාලනයේ ජයග්‍රහණය කරනවා පරාජයට පත් වෙනවා. ඒක තමයි දේශපාලනය කියන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට අපි විශ්වාස කරන අපේ ප්‍රතිපත්තීන් සහ මතවාදය සමාජගත කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.